अरे पुते वनक्कम आयुबोवन सियलु दिनाटम सुब संध्यावक प्रार्थना करनवा आई लर्निंग कॉलेज एके इगन गन्न अपे हतर श्रेणी दूल पुताला तमयि अद कोडुतु अकुसल एकतु वेला इन्ने अरे पुते एहेनम अपे वैडे पटन गमु इतिंग ऐत्तरम अपे संद दीन तिब्ब क्लास एक करन्नुने नैहे मे रटे तियेन विदुली अर्बुदयक् एक्क इतिंग ऐत्तरम अद पय 10 क विदुली कप्पादुवक् तियेन मु लंकावट इतिंग पुते अपि दन्ने नैहे मेयन वातावरणयत् एक्क श्री लंकावट मोन वगे तत्त्वयक् उदा वेद कियला ඉතින් ඒවා දැනගෙන අපි අපේ වැඩ ටික හරියට කරන්න ඕන අධ්‍යාපනයේ කියන දේ ඉතාමත්ම වැදගත් අපේ දූල පුතාලා නමුත් ඇත්ත දැන් මේ යන වාතාවරණයත් එක්ක සිග්නල් ප්‍රශ්න තියෙනවා ඩේටා නෙට්වර්ක් කනෙක්ෂන් වල ප්‍රශ්න තියෙනවා ඉතින් ඒවා මේවත් එක්ක අපේ දූල පුතාලට අපි උපරිම දෙයක් කරලා දෙන්න ඕන පුතේ කිසිම අවස්ථාවක මගේ වගේම අපේ ආයතනය තුල කිසිම ගුරුවරයෙක් ඔයාලට පන්තියක් කට් කරන්නේ නැහැ දැන් මටත් පුළුවන් විදියට දැන් මේ දවස් ටිකේ සර්ට බදාල හවස ක්ලාස් එක දාන්න පුළුවන් හේතුව තමයි මේ දවස් ටිකේ අපි මෙහි සෑම් පැවැත් වෙනවා වාර විභාග يعني මෙහි පාසල් වල වාර විභාග පැවැත් වෙනවා. ඉතින් වාර විභාග පැවැත් වෙද්දී අපි අපේ පන්ති නිවාඩු දීලා තියෙන්නේ. ඉතින් එතකොට අපේ දරුවන්ට නිවාඩු දුන්න නිසා අපිට එක්ස්ට්‍රා ක්ලාස්ස් දාන්න හැකියාවක් තියෙනවා. දැන් ඉදිරියට අපි දන්නේ නැහැ මොන වාතාවරණයක් ඒද කියලා. දැන් ඉතින් බලන්නකෝ. පැය 10ක් කෙලිම විතරයි නැහැ. ඉතින් මේ ප්‍රශ්නයත් එක්ක කරන්න දෙයක් නැහැ. අපි යන විදියට ගියොත් අපිට මුකුත් කරගන්න බැරි වෙනවා අපි ඊට වෙනස් වෙලා වැඩ ටික කරගන්න ඕන හරි අපි අද කතා කරන්නේ ඉතාමත්ම සරල මාතෘකාවක් ඔයාලා මීට කලින් ඉගෙනගෙන තියෙනවා ඉතින් මේ මාතෘකාව සම්බන්ධයෙන් අපි දැන් කතා කරන්න තමයි පුතේ සූදානම් වෙන්නේ හරි දැන් ඔක්කොමලා ලියන පොත් අරගෙන දිනේ දාගමු ලියන පොත් අරගෙන දිනේ දාගන්න ලියන පොත් අරන් දිනේ දාගමු අද අද 2022 3:30 අදින් ඉවරයි මාර්තු මාසයේ අදින් ඉවරයි හොඳද ඕ අදින් ඉවරයි මාර්තු මාසයේ අදින් නෙවෙයි හෙටින් ඉවරයි හරිද හෙටින් මාර්තු මාසය ඉවරයි ඉතින් ඊට පස්සේ අවුරුදු සිත්‍රේ පුත්තාණ්ඩු පරිමණියමයි එතකොට හරි ඉක්මන් කරමු ඉතින් එදා ගන්න ඉක්මන්ට දිනේ දාගෙන අද අපි කතා කරන්නේ ඉතාමත්ම ලේසි මාතෘකාවක්. ලියාගමු මාතෘකාව එනදු කුඩුම්බම්. ලියාගන්න පුතේ මාතෘකාව එනදු කුඩුම්බම්. මාතෘකාව ලියාගමු අපේ දූල පුතාලා එනදු කුඩුම්බම්. එනදු කුඩුම්බම්. එනදු කුඩුම්බම් මාතෘකාව ලියා ගන්න එනදු කුඩුම්බම් එනදු කුඩුම්බම් මාතෘකාව ලියාගමු එනදු කුඩුම්බම් හරි නේද හරි නේද මාතෘකාව ලියලා ඉවරයි හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න පොඩ්ඩක් මාතෘකාව ලියලා ඉවර දූල පුතාලා හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න හරි දැන් අපේ දූල පුතාලා ලිව්වා මාතෘකාව එනදු කුඩුම්බම් කියලා පුතේ එනදු කුඩුම්බම් කියන්නේ දැන් අපි දෙමළෙන් කතා කරන එකේ මාතෘකාව තමයි එනදු කුඩුම්බම්. අපි ඕකේ තේරුම ලියාගමු යටින් මගේ පවුල ලියාගන්න. එනදු කුඩුම්බම් කියලා මාතෘකාව ලියාගත්තා. ඒිට යටින් ලියාගන්න මාතෘකාවේ තේරුම මගේ පවුල. මගේ පවුල. මගේ පවුල මගේ පවුල මගේ පවුල හරි නේද හරි නේද මගේ පවුල උදේ හොඳට මතක තියාගන්න දැන් අපි පවුලේ සමාජිකයන් ගැන තමයි මෙතනින් කතා කරන්නේ. තාමත්ම ලේසියි. හතර ශ්‍රේණියේ දූල පුතාලා මේට කලින් මේක පිළිබඳව ඉගෙනගෙන තියෙනවා.
ඉතින් දැන් අපි දැන් අප්‍රේල් මාසෙදගෙන නියම වැඩසටහනක් අනුව තමයි ඔයාලට පාඩම් ටික හැම දෙයක්ම කවර් වෙන්නේ. ඉතින් පුතේ හොඳ අවබෝධයෙන් හැමදාම පන්තිට සම්බන්ධ වෙලා වැඩ ටික කරගන්න. දැන් ඔයාලට අප්‍රේල් නිවාඩුව තිබ්බ කියලා අපි නිවාඩුවක් දෙන්නේ නැහැ. නිවාඩුවක් දෙනවා වෘත්ති සතිය තුල. නමුත් මේ අපි ඒකට අමතර දවස් දාලා අපි ඒකත් කවර් කරලා දෙන්න තමයි අපි දැන් plan කරලා තියෙන්නේ. ඉතින් ඒක පසු ආයතනයෙන් දැනුවත් කරයි. අපි අපේ වැඩේ පටන් ගමු. හරි. මාතෘකාව ලියුවා එනදු කුරුම්බ මගේ පවුල. හරි. අපි පවුල ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. ඒ කියන්නේ අපේ පවුලේ සමාජිකයන් ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. තරු ලකුණක් දාලා ලියාගමු මෙහෙම. තරු ලකුණක් දාලා ලියාගමු මෙහෙම. තරු ලකුණක් දාලා ලියාගන්න මෙහෙම. තරුලකුණක් දාලා ලියාගන්න මෙහෙම අපගේ 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 පවුලේ සිටින 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 අයට අයට අපගේ පවුලේ සිටින අයට අපගේ පවුලේ සිටින අයට පවුලේ සිටින අයට පවුලේ සිටින අයට හොඳයි ඔයාලා වැඩ කරනවා මේක බලන් ඉන්න ඔයාලා ලියන්න දීලා අපගේ පවුලේ සිටින අයට දෙමලෙන් පවසන ආකාරය 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 සලකා බලමු 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 හරි නේද සලකා බලමු සලකා බලමු හරි දැන් හොඳට අහගන්න උදේ දැන් අපි කතා කරන්න යන්නේ තාමත්ම ලේසි මාතෘකාවක් ගැන දැන් අපි කතා කරලා පුංචි දේවල් ටිකක් සටහන් කරගත්තා අංක 1 කියලා දාලා ලියාගන්න මෙහෙම අංක 1 කියලා දාලා ලියාගන්න මෙහෙම අම්මා කියලා ලියලා එතන ඉස්සරහින් පුංචි ඉරි කෑල්ලක් ගහලා ලියාගමු අම්මා කියලා. ඒ කියන්නේ දෙමලෙන් කොහොමද අම්මට කියන්නේ අම්මා කියලාමයි. ඉතාමත්ම සරලයි. දෙමලෙන් කියන විදිය මුලින් ලියලා ඊට පස්සේ පුංචි ඉරි කෑල්ලක් ගහලා අපි ලියමු ඒකේ තේරුම. පංකරක් අම්මා
ඉරිකෑ ඇල්ලක් ගහලා ලියාගන්න තේරුව අම්මා අම්මා ඉරිකෑ ඇල්ලක් ගහලා තේරුම ලියාගමු අම්මා අම්මා ඉරිකෑ ඇල්ලක් ගහලා ලියාගන්න තේරුම අම්මා හරි නේද ඒ වචනේ ලියල ඉවරයි අපි උස්සන පොඩ්ඩක් බලන්න ඒ වචනේ ලියල ඉවරයි අපි උස්සන බලන්න පොඩ්ඩක් ඒ වචනේ ලියල ඉවරයි අපි උස්සන පොඩ්ඩක් දැන් ඔතන අඳින්න ඕන ඔයාලගේ අම්මව ලස්සනට අද පාඩ කරන්න බලන්න ඔතන ඉක්මන් කරන්න ඕන මම බලනවා ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කාටද කියලා ඉක්මන් කරා ඔතන අඳින්න ඕන ඔයාලගේ අම්මව මොකද කරන්නේ ටුවිස්ල තුන් දෙනා යොමුලි වශිත වශික වැඩ කරන්නේ නැද්ද අංක එක කියලා දාලා අම්මා ඉරිකෑල්ලක් ගහලා තේරුම ලියාගමු අම්මා කියලා ලියගත්තු තේ ඔතන අඳින්න ඕන ඔයාලගේ අම්මව මං කල්ලා අඳලා පාඩ කරා මට සර පෙන්නන්න බලන්න මං කරමු සරසමි අම්මට කොහොමද දෙමලෙන් කියන්නේ අම්මා හරිම ලේසි හරිම ලේසි හරිම පහසුයි අම්මට දෙමලෙන් කියන්නේ කොහොමද අම්මා අපිට පාඩම් කරගන්න රූපය අඳින්දි අස්සන්ට පාඩම් කරගන්න ඕවා ඔය ඉතාමත්ම වැදගත් හරිම ලස්සනයි ලස්සනට වැඩි කරන්න සන්ට වැඩේ කරා හොඳයි ආදිත්‍ය නියමයි කො බලන්න අනිත් අය තාම වැඩද හොඳයි නියමයි ලස්සන ගැදල පාට කරා දැන් සම්බන්ධ වෙච්ච අය දැන් සම්බන්ධ වෙච්ච අය පොඩ්ඩක් ඉඩ තියලා
අපි දැන් පවුලේ සමාජිකයන් ගැන තමයි දැන් කතා කරන්න පටන් අරන් තියෙන පාඩම. මුත වෙලාවට සම්බන්ධ වෙන්න මම දැන් මෙච්චරලා බලලා බලලා ඉඳලා තමයි පටන් ගත්ත පන්තිය. ඉතින් ඉඳ තියලා වැඩ කරන්න සූදානම් ඉන්නේ ඊළඟ වචන ඉඳන් ලියා ගන්න. දැන් පොඩ්ඩක් අන්තය වැඩ කරනකම් ඉන්න. හරිද වැඩේ? මං කරන්. ලස්සනට අඳින්න තියෙන්නේ. අම්මව ලස්සනට අඳින්න බැරිද? අම්මා තමයි ලස්සනට අඳින්න ඕන. ලස්සනට වැඩේ කරා. හොඳයි සවින්ද්‍යා නියමයි. ලස්සනයි. කොණිටයත් සර් පෙන්නන්න රූප ඇඳලි වරණ. රූප ඇඳලි වරණ පෙන්නන්න බලන්න සර්ට. හොඳයි යමුලි. හොඳයි වෂිත. හොඳයි වෂික. හරි බුද්ධිනී. ඔව් අපේ අනිත්‍යය. හොඳයි නදුනී. හොඳයි ශෛල්. ශෛල් පාට කරන්නේ නැද්ද? ආ පාට කරන්න ඕන. ඉවරයි වගේ නේද කට්ටිය. පාට කරන්න ඕන ශෛල්. ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. ඔය දැන් සම්බන්ධ වෙච්ච අය මාතෘකාව ලියාගන්න එනදු කුඩුම්බම් කියලා. එනදු කුඩුම්බම් කියලා මාතෘකාව ලියාගෙන පළවෙනි වචනය විදියට ලියන්න අම්මා ඉරිකෑල්ලක් ගහලා තේරුම ලියා ගන්න අම්මා. ඉතාමත්ම පහසුවෙන් කතා කරන්න පුළුවන් මාතෘකාවක් තමයි අපි දැන් අද තෝරාගෙන කතා කරන්නේ. ඒක නිසා ඒක පිළිබඳව අවබෝධයෙන් වැඩ ටික කරන්න ඕන. හරි අවබෝධයෙන් ඉක්මන් කරමු. ඉවරයි නේද? හරි. අපි මුලින් කතා කරේ අම්මට කොහොමද දෙමළෙන් කියන්නේ කියලා. අපි දැන් කතා කරන්නේ තාත්තට කොහොමද දෙමළෙන් කියන්නේ කියලා. හරි. අංක දෙක කියලා දාලා ලියා ගන්න මෙහෙම. අංක දෙක කියලා දාලා අප්පා ලියා ගන්න අංක දෙක කියලා දාලා අප්පා 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 අංක දෙක කියලා දාලා ලියාගමු. අප්පා අප්පා ඉරි කෑල්ලක් ගහලා තේරුම ලියාගන්න තාත්තා. ඉරි කෑල්ලක් ගහලා තේරුම ලියාගන්න තාත්තා. අප්පා ඉරි කෑල්ලක් ගහලා තේරුම ලියාගන්න තාත්තා. තාත්තා. තාත්තා.
තාත්තා. හරි නේද? දෙවෙනි වචනේ අපි කතා කරේ අප්පා. ඉරිකෑල්ලක් ගහලා තේරුම ලියාගන්න කි මොකද්ද? තාත්තා කියලා. හරි. දැන් අපේ දුල පුතාලා ඔතනින් ඉන්න ඕන ඔයාලගේ තාත්තව. ඉක්මන් කළානේ. ඉක්මන් කරන්නේ. මං කරමු සර් බලනවා ලස්සනට වැඩේ කරා අප්පා තාත්තා දෙවැනි වචනය විදිහට මොකක්ද අපි ලියාගත්තේ අප්පා තාත්තා අප්පා තාත්තා හරි නදුනි හොඳයි වශි යොමුලිද මට පේන්නේ නැහැ තුන් දෙනා කවුරු පේන්නද කියලා මට පේන්නේ නැහැ වශික හරි වශිත හරි යොමුලි හරි දෙනා හරි නදුනි හරි හරි ආදිත්‍යා ඔය රූපය අඳින්දි කලබලේ නඳින්න එපා ලස්සන නඳින්න පුතේ කලබල වෙලා වැඩ කරන්න ගියොත් ඉතින් මේක ලේසි පාඩමක් සරට මේක ස්ක්‍රීන් ෂෙයා එකක් දාලා ලියා ගන්න කියන්න පුළුවන් නමුත් ඒකට වඩා අපි මෙතන කතා කරන දේ පාව ඔලුවට යනවා නැත්තම් ස්ක්‍රීන් ෂෙයා එකක් දැවට පස්සේ ඔයාලා කරන්නේ ස්ක්‍රීන් ෂෙයා එක බලාගෙන මේ ලියා ගන්න එක නමුත් ස්ක්‍රීන් ෂෙයා එකක් බලාගෙන ලියනවට වඩා පුතේ මෙහෙම කියන දෙයක් හොඳට අහන් ඉඳලා ලියා ගන්න එක හොඳට ඔළුවට යනවා. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. අපේ දූල පුතාලා මේවට ඕන හුරු වෙන්න දැන් ටිකක්. පුංචි කාලේ ඉඳන් අපේ දූල පුතාලා හුරු වෙන්න ඕන මේවට. ඉතින් ඒ තත්ත්වය අපි මෙතන හදා ගන්න ඕන අනිවාර්යයෙන්ම නැත්තම් අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ලබන අවුරුද්ද ශිෂ්‍යත්ව විභාගයේදී. ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ දේශ විභාගයක් නෙවෙයි. ඒ විභාගයට අපි පුංචි කාලේ ඉඳන් මහන්සි වෙන්න ඕන. ඒ නිසා හැම දෙයක්ම අර්ථාන්විත විදියට ඕන පුතේ අපි වැඩ කරන්න හරි අවබෝධයෙන් හරිම නියමයි කියලා අපි වැඩි කරගෙන යමු ඉදිරියට තමා වෙන්න ඕන සඳ වැඩේ කරමු හොඳයි මුදිනී ඕ සයල් ඉක්මන් කරන්න කේෂාන් ඉක්මන් කරමු සවිද්ද ඉක්මන් කරන්න පරක්කු වෙනවා
අස්සන්ට වැඩේ කරා. ඉවරද වැඩේ? ඉවරද? හොඳයි සවිද්‍යා. එහෙමයි. ඔකේ ශාන් ඉක්මනට පොත පෙන්නන්න සර්ට. නදුනි පොත පෙන්නන්න බලන්න සර්ට. ආදිත්‍යා පොත පෙන්නන්න බලන්න සර්ට. तो इसने तुम देना यमुली वशिक वशिक इकड़ पता पेन्ना दया आदित्य को यमुली वशिक वशिक पता पेन्ना एक मिनट होदाई साइल होदाई को अपे अनित नेतन दिने हां को अपे अनित पुता देखा ඊට වඩා දෙන්න බෑ. තව විනාඩි දෙකක් දෙන්නම්. ඊට වඩා දෙන්න බෑ. අයි සින්දුවක් වෙන්නන්නත් තියනවාද? දෙමළ සින්දුවක් වෙන්නන්නත් තියනවාද? අපිට ලොකු වැඩ ටිකක් තියෙනවා අපිට කරන්න. ලස්සනට වැඩ ටික කරමු. මං කරා. मां करमो हरे लियागम तुंगवेनी वचनय अंक तुन कियला दाला लियागन तुंगवेनी वचनय දින වේලාවෙන් ප්‍රයෝජනෙ ගන්න ඕනේ. හේතුව තමයි විභාගයට ඔයාලා ගිහිල්ලා ලියන්නේ පැය දෙකක නැත්තම් පැය තුනක පේපර් එකකටනේ. පැයවින් පැය දෙකයි විනාඩි 30යි පැය තුනයි. ඒ වගේ ප්‍රශ්න පත්‍රයකට ලියද්දී දින වේලාවෙන් ප්‍රයෝජනය ගැනීමේ හැකියාවම මෙතන ඉඳන් ඔයාලා හදන්න ඕන පුතේ. ඉතින් ගුරුවරු විදියට ඒක තියෙන්න ඕනේ. නැත්තම් ඉතින් වැඩක් නැහැනේ. නැත්තම් ඉතින් කරන්නම් ඔයාලේ උම වැඩ කරගෙන ඉන්න වැඩක් නැති වෙනවා. හරි නේද? හරි. අපි ලියාගමු තුන්වෙනි වචනය අක්කා ලියාගන්න තුන්වෙනි වචනේ අංක 3 කියලා දාලා අක්කා 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 ඉරි කැලක් ගහලා තේරුම ලියාගමු කොහොමද අක්කා කියන්නේ අක්ක දෙමලෙන් කියන්නේ අක්කා කියලාමයි තේරුම මොකද අක්කා අන්න හරියි නේමයි අක්කා කියන එකේ තේරුම ලියාගන්න ඉරි කැලක් ගහලා අක්කා අක්කා ඉරි කැලක් ගහලා තේරුම ලියාගන්න අක්කා කියලා
හරි නේද? පළවෙනි වචනේ විදිහට අපි කතා කරේ ඉතාමත්ම ලේසි වචනයක් අම්මට කොහොමද දෙමළෙන් කියන්නේ කියලා. අම්මට කොහොමද දෙමළෙන් කියන්නේ අපි අම්මා කියලාමයි. එතකොට අපි දෙවනි වචනේ විදිහට ලියුවා අපේ පවුලේ ගෘහමූලිකයා. ඒ කියන්නේ අපි තාත්තට කොහොමද දෙමළෙන් කියන්නේ කියලා. කොහොමද අපි තාත්තට දෙමළෙන් කියන්නේ අප්පා කියලා. ඊළඟට අපි තුන්වෙනි වචනේ විදිහට අපේ දූල පුතාලා ලියුවා අක්කා කියන එකට කොහොමද දෙමළෙන් කියන්නේ? හරිම ලේසි අම්මා වගේම තමයි පුතේ. අක්කා කියලා තමයි ඒකට දෙමළෙන් කියන්නේ. අපේ දූල පුතාලා දැන් ලස්සනට අඳින්න බලන්න අක්කව. ලස්සනට වැඩේ කරා. මුංගිනි වචනේ විදිහට ලියා ගන්න අක්කා ඉරිකෑල්ලක් ගාලා තේරුමත් අපි ලිව්වා අක්කා කියලා. අඳින බලන්න ලස්සනට ඔතෙන්ට රූපේ. කරමු හොඳයි ආදිත්‍ය අනියමයි ලස්සන රූප දෙකක් අඳලා තියෙනවා කට්ටිය හොඳයිනේ හොඳයි යොමුලි වැරද හොඳයි සවින්ද්‍යා හොඳයි පුතේ එමයි කොපේ 23 දෙනා පෙන්වුවේ නැහැ හොඳද දැන් දගලනවා වැඩි 3 දෙනාම උටි තමා දෙන්නේ එහෙම උනොත් හොඳයි කේෂාන්
ඔය ෂයිල්ලා දෙන පොත් පෙන්වන්න බලන්න. හරි. අනිත් එක්කෙනා. අනිත් එක්කෙනා පොත පෙන්වන්නද? නෑ නෑ අනිත් එක්කෙනා අනිත් එක්කෙනා. පාට කරනවා තාම. वशित वशिक पत्र अग्गाला पत्तुन पेन्ना पत्तुन वाला तुम दिना पत्तुन पेन्ना निकमंड मन देखने खाली दारुओ पत्तुन पेन्ना ने गेला क्यों अरे එතකොට මේ මැද එක්කෙනා මැද එක්කෙනා මැද එක්කෙනා හරි නේදන් ආ හරි 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 නේද හරි ආ හරි ලියාගමු හතරවෙනි වචනේ අංග හතර කියලා දාලා හතරවෙනි වචනය ලියාගන්න අන්නා හතරවෙනි වචනය ලියාගමු අපි අන්නා 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 अन्ना अन्ना लिया दिए ने नायनु देखा मैं मूर्तज हरे द वारदला लिया ने पाह हिमनोत विभागे लकुम हम भी ने अन्ना लिया दिए ने नायनु देखा मूर्तज पुते अन्ना इरी क्या लग गहला तेर मलिया गन्ने आईया आईया रूपे आदित्य नदुनी कोई मंकर
හරිද වැඩේ? හොඳයි සවිද්‍යා, නියමයි. හොඳයි කේෂාන්. ආදිත්‍ය ඉවරද වැඩේ? පෙන්වන්න බලන්න ආදිත්‍ය. හොඳයි. නියමයි. වනිතා ඉක්මනට රූපය ඇඳලා සර්ට පෙන්වන්න. මඩ රූපය අඳින්න අනිත් අය මං කරා ඉවරද පුතේ? හොඳයි. හොඳයි පුතේ නියමයි. හොඳයි සයල්. මට මේ තුන් දෙනා පෙන්වුවේ නෑ. තොවිස තුන් දෙනා ඉක්මනට පෙන්වන්න. හරි යමුලි ඊළඟට. හරි ඊළඟ. හරි හරි මං හිතනවා දැන් ඒක ඔක්කොම ඇඳලා ඇති කියලා. හරි ලියාගමු පස්වෙනි වචනය අංක පහ කියලා දාලා ලියාගන්න. පස්වෙනි වචනය තම්බි. තම්බි
தம்பி தம்பி ඉරිකෑල්ලක් ගහලා තේරුම ලියාගන්න මල්ලි තම්බි ඉරිකෑල්ලක් ගහලා තේරුම ලියාගන්න මල්ලි කියලා එහෙම ලියලා ඉවර වෙලා එතන අඳින්න බලන්න මං ඔය හැම රූපයක්ම එකින් එක බලනවා හොඳද ඒක නිසා හැම රූපයක්ම එකින් එක බලනවා හොඳ අවබෝධයෙන් ලියන්න ලියලා අඳින්න ඕන ලස්සනට මං කරන්නේ Bangkaran. හොඳයි කේෂාන් හොඳයි නදුනි හොඳයි යොමුලි හරි කොචිත හොඳයි ආදිත්‍යා හොඳයි බුද්ධිනි අනිත් අය ඉක්මන් කරන් රූපය ඇඳලා නැති අය ඉක්මනට අඳින්න ඉක්මන් කරන්න
හරිද? ඔය රූප මේ ඇඳලා පෙන්වමු වෙන කියා පෙන්වන්නද? හොඳයි නේපන්. හොඳයි සවින්දියා. හරි. හොඳයි යමුලි. වසිත හොඳයි. හරි. දැන් අපි පවුලේ සමාජිකයන් අම්මට කියන විදිය කතා කරා, තාත්තර දෙමළෙන් කියන විදිය කතා කරා, අයියර දෙමළෙන් කියන විදිය කතා කරා, අක්කට දෙමළෙන් කියන විදිය කතා කරා. මල්ලිට දෙමලෙන් කියන විදිය කතා කරා. ලියාගමු අංක 6 වෙනි වචනය. 6 වෙනි වචනය ලියා ගන්න. 6 වෙනි වචනය තංගෙයි 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 ඉරිකැලක් ගහලා තේරුම ලියා ගන්න නංගි තංගෙයි ඉරිකැලක් ගහලා තේරුම ලියා ගන්න නංගි උතේ තංගෙයි ලියද්දී එන්නේ බිඳුව සහ කොම්බු දෙක හොඳද තංගෙයි ලියද්දී එන්නේ බිඳුව සහ කොම්බු දෙක අනිවාර්යෙන් ඒක හොඳට මතකෙන් ලියන්න තංගෙයි ඉරිකැලක් ගහලා තේරුම ලියා ගන්න නංගි කියලා ලියලා ඔතන අඳින්න ඕන නංගි කී රූපයක් මං කරන්න කාලය නැහැ මං කරන්න පංගර හොඳයි සවින්දියා හොඳයි ආදිත්‍යා හොඳයි බුද්ධිනි හොඳයි කේෂාන් හොඳයි වශික හොඳයි හරිවසිත හරියමුලි
ඔයානේ අපේ පුතාලද නික්මන් කරමු මේතන් වික්‍රමාහලතුංගල් මණ්ඩලියන්ද වේගෙන් ලියන්ද වේමාහ වරේයුංගල් නික්මන් කළා අඳින්න රූප නික්මන් කරමු පංකරන්න බලන්න हरिपुते हरि අපි දැන් කතා කරන්නේ 7 වෙනි වචනය. අංක 7 දාගන්න. අංක 7 දාගන්න. අංක 7 දාගෙන ලියා ගන්න පුතේ. තාත්තා 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 ඉරි කෑල්ලක් ගහලා තේරුම ලියා ගන්න සීයා සීයා තාත්තා ඉරි කෑල්ලක් ගහලා තේරුම ලියා ගන්න සීයා ආදිත්‍ය ලියන්නේ නැද්ද ආ තාත්තා ඉරි කෑල්ලක් ගහලා තේරුම ලියා ගන්න සීයා 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 කියලා ලියලා ඔතන අඳින්න සීයාගේ පින්තූරයක් ලස්සන අඳින්න බලන්න සෝ ඒ කාලය දෙන එකෙන් ප්‍රයෝජනය ගන්න අපරාධ නැත්තම් යමුලිය මොනාද ලියලා තියෙන්නේ ඔය? දැඟලිල්ල විතරයි දැන් තියෙන්නේ තුන් දෙනාගේ. බාප්පා බාප්පා කියන කවුද කිව්වේ? ආ? දැඟලිල්ල විතරයි දැන් ඔය තුන් දෙනාගේ තියෙන්නේ. යමුලිගේ වශිතගේ වශිකගේ වශිකගේ තුන් දෙනාගේ තියෙන දැන් දැඟලිල්ල විතරයි. හරිද? ඔය ලියපු වචන බලන්න. බාප්පා කියන වචනයක් මම කිව්වේ නැහැ. සවින්දියා අපි අන්තිමට මොකද්ද ලිව්ව වචනේ කියන්න ඕන ඉතින් ඇහෙන්න. තාත්තා සීයා. අනිත් අය ලියා ගන්න. ඔයාලා තුන්දෙනාට බැරි අය ලියන්න. ආ ඔයාලා වෙන වැඩනේ මම දැන් බලාගෙන ඉඳී මම මෙච්චරලා දැන්. හරිද? රූපයත් ඔහේ අඳින්නම් ඔයාලේ අඳිනවා. ලියන්නම් ඔයාලේ ඔහේ ලියලා ෆෝන් එකේ මොකක් හරි ඔබ ඔබ ඉන්නවා. පේන්නේ නැහැ කියලා දිහිතන් ඉන්නේ. පේනවා පුතේ.
මෙච්චරට කිව්ව නැත්නම් ඔයගේ වැරද්දක් අහු වෙනකම් මං ඉදියේ. හරිද? ඒක නිසා අපරාධ වැඩ කරන්න එපා. වැඩ කරන්න. හොඳයි බුද්ධිනි. අනිත් අය වැඩ කරන නම් ඒ ඔයාලට මේ ඔයාලා තුන් දෙනාට බැරි. හොඳයි කේෂාන්. හත්වෙනි වචනය තාප්පා ඉදි කැලලක් ගහලා ලියා ගන්න කිව්වේ සීයා කියලා. चित्रिकारे කියවන වරක් පොත අරගෙන කියවනවා. මෙතන දරුවෙක්ගේ චර්යාවෙන් කියන්න පුළුවන් එයාගේ හැකියාව. උපතේ අපි දරුවොත් එක්ක වැඩ කරන ගුරුවරු. ඔයාලාගේ පුංචි අයත් එක්කත් වැඩ කරනවා. ඊළඟට ඔයාලගේ අයියලක්කලත් එක්ක වැඩ කරනවා. රාජ්‍ය සේවකයන් එක්ක වැඩ කරනවා. ඉතින් අපිට කියන්න පුළුවන් ඔයාලා පොඩි වෙනසක් දැක්කු ගමන් කියන්න පුළුවන්. දැන් අර අද අර ට්වින්ස්ලා තුන් දෙනාම අර යොමුලි වශික වශිත අද පන්තිර සම්බන්ධුනේ නිකන් සම්බන්ධ වෙන්නන් වාගේ. හරිද? ඉතින් ෆෝන් එකේ මොකක් හරි මුජියක් දාලා මේවා කරනවා හොඳට බලාගෙන ඉන්නේ. මම මුකුත් කිව්වේ නැහැ. ওই වගේ අඩුපාඩුවක් අහු වෙනකම් මං ඉන්නේ කියන්න. ඉතින් හරි හරි අනිවාර්යෙන් හිතුව වගේම හරි වැඩේ. ඉතින් ඒක නිසා මේ එහෙම එපා. වැඩ කරන නම් විතරක් පන්තිර සම්බන්ධ වෙන්න අපරාධෙන් නැත්තම් හරියට වැඩක් ලියන්නේ නැහැ බාප්පා කියලා මම කිව්වේ නැහැ. අයියා ලියාගෙන තියන්නේ බාප්පා ඉරි කැලලක් ගහලා සීයා කියලා. බාප්පා කියන එකට බාප්පා කියන එකට කොහොමද සීයා කියන කදාලත්වයක් වෙන්නේ? හිතක්ම එතකොට එහෙම එපා හොඳද? වැඩ කරන්න අපරාධ නැත්තම් කොයි ඉක්මන් කරන්න අනිත් අය? හරි ශෛල් හොඳයි. යොමුලි වසිත වසික මට පෙන්නන්න. යොමුලි හරි වසිත. ඊළඟ දැන් හරි. හරි නේද? ඔක්කොගෙන් පොත් බලවද මම? අශේන් කේෂාන පොත පෙන්නුවේ නැහැ. හරි කේෂාන් හොඳයි. හරි ශෛල් හොඳයි. හරි එතකොට අපි ඔය කතා කරේ හත්වෙනි වචනය. ලියාගමු අංක 8 දාලා 8 වෙනි වචනය. අද කතා කරන අන්තිම වචනය. ලියාගමු අංක 8 දාලා පාටි පාටි ඉරි කැලලක් ගහලා තේරුම ලියා ගන්න. ආච්චි පාටි ඉරි කැලලක් ගහලා තේරුම ලියා ගන්න. ආච්චි පාටි ඉරි කැලලක් ගහලා තේරුම ලියා ගන්න. ආච්චි පාටි ඉරි කැලලක් ගහලා තේරුම ලියා ගන්න. ආච්චි
පාටි ඉරිකෑල්ලක් ගහලා තේරම ලියාගන්න ආච්චි කියලා. හරි. දැන් අපේ දූල පුතාලා ඔතන අඳින්න ඕන ආච්චිගේ රූපයක්. උපන් කරන්න. ආදිත්‍යා වැඩ කරනවා නේද? ආදිත්‍යා ඔව් සර් කලින් ඇඳපු රූප ටික පොඩ්ඩක් මට පෙන්නන්න. හරි. ඊළඟ එක. හරි. ඊළඟ එක. හොඳයි. හොඳයි ආදිත්‍ය හොඳයි. එයත් එහෙමයි. වැඩ කරනවා හොඳයි. අනිත් අයත් හොඳයි. අරකට නෑ. පොඩ්ඩක් අර හැදෙන්න අනුපාඩු ටිකක් දෙන්න ටික හදා ගන්න ඕන අපි. හරි කේශාන් හොඳයි. ඔන්න ඕක gederedi ඇඳලා පාට කරගෙන එන්න ඕන ලබන සතියෙදී. හරි නේද? එතකොට අද අපි පවුලේ සමාජිකයන් කතා කරා 8 දිනේක. අම්මා අම්මා අප්පා තාත්තා අන්නා අයියා අක්කා අක්කා තම්බි මල්ලි තංගෙයි නංගි පාටි ආච්චි තාත්තා සීයා අපි පවුලේ සමාජිකයන් අද 8 දෙනෙක් කතා කරා. ඔය පවුලේ සමාජිකයන් 8 දෙනාගේ හොඳට පාඩම් කරන් ඉන්න අපි ඕකට තව එකතු කරනවා පවුලේ සමාජිකයන් 4 දෙනෙක්. මාමා සහ නැන්දා, ලොකු අම්මා සහ ලොකු තාත්තා කියන 4 දෙනා අපි එකතු කරනවා. ඉතින් ඔය ආච්චි පාටි ආච්චි කියන රූපේ ලස්සනට ඇඳගෙන ඉන්න. අනිත් දේ තමා අද උගන්වපු ඔය පවුලේ සමාජිකයන් 8 දෙනා හොඳට පාඩම් කරන් ඉන්න. अभी है नांग लबन सती हम बोलो वरक माय बोवन मुन मनी हेल्प में तेरुवान सर नाई अड़ुत्तवार मेन लोग संदिपो सारे